ඉකුත්සින සුරාදා ලෙබනනේ ඉලක්ක කර ප්‍රහාර කීපයක් එල්ල කළ බව ඊශ්‍රායල් හමුදාව පවසනවා. ඊශ්‍රායල් රාජ්‍යයට තර්ජනයක් වූ සහ ඊශ්‍රායලයේ සහ ලෙබනනේ අතර ඇති අවබෝධතා ගිවිසුමු ලංඝනය කළ හිස්බුල්ලා ක්‍රියාවලක්වීමේ අරමුණින් එම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල් හමුදාව පැවසුවේ. ඒ අනුව බෙකා නිම්නේ හිස්බුල්ලා මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානයක ක්‍රියාත්මක වූ හමුදා වාහන කිහිපයක් සිය ඉලක්කය වූ බවද ඊශ්‍රායල් හමුදාව පවසනවා. හර්මෙල් දිස්ත්‍රික්කයේ ලෙබනන සිරියා දේශ සීමාවේ ස්ථාන කිහිපයක අමතර වාහන නිරීක්ෂණය කළ බවත් ඒ වයිස්බුල්ලා සංවිධානයේ විසින් ආයුධ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ඒවා බවටත් ඊශ්‍රායල් හමුදාව චෝදනා කර තිබෙනවා. ලෙබනනයේ සිරියා දේශ සීමාවාසල අල් අබ්බාරා හමුදා කඳුර තුල ආරක්ෂක කටයුතු සිදු කරමින් සිටියදී ඊශ්‍රායලයේ හිටිබූ හමුදාවට අයත් බුල්ඩෝසරයක් ඉලක්ක කරගත් බවත් ප්‍රහාරෙන් සොල්දාදුවෙකු තුවාල ලැබූ බවත් ලෙබනන් හමුදාව චෝදනා කළා. කෙසේ වෙතත් ඊශ්‍රායල් හමුදාව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි. මේට අමතරව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ක්‍රියාකාරීන් කීප දෙනෙකුට එරෙහිව ඊශ්‍රායල් හමුදාව ඊයේ දිනේදීද ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊශ්‍රායල් රාජ්‍යයට අනතුරක් ලෙස දකුණු ලෙබනනයේ ක්‍රියාත්මක ඕනෑම තර්ජනයකට එරෙහිව ක්‍රියා කරන බවයි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් හමුදාව පැවසුවේ.